රටේ විදායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හැටියට මේ රටේ සියලු අමාත්‍යංශ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ඇතුළු සියලු රාජ්‍ය ආයතන මෙහෙවන ඒ රාජ්‍ය ආයතනවල කටයුතු කරන රජයේ විදායක නිලධාරීන් විසියට විශේෂයෙන්ම දීපියාප්ත සේවා හා සමාන්තර සේවාවන්ට අයත් විදායක නිලධාරී සංගම් 18ක් නියෝජනය කරමින් තමයි අද දවසේ මේ මුදල් අමාත්‍යංශය සහ මේ කොටුව ආශ්‍රිත මේ උද්ඝෝෂණය පවත්වන්නේ. ඒ වගේම අද දවසේ මේ සියලු සේවාවන්වල අද මැයි 2 සහ මැයි 3 කියන මේ දවස් දෙක වැඩ වර්ජනයකට සහභාගී වෙලා මේ සේවාවන්වල මුළුමනින්ම මේ නිලධාරීන් ඉවත් වෙලා තමයි අද මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ රටේ රාජ්‍ය සේවයේ මහජන සේවාවන් ඇතුළු සියලු සංවර්ධන ව්‍යාපෘතීන් මෙහෙවන මේ විධායක නිලධාරීන්ගේ මෙතෙක් නොවිසඳුණු වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලලම තමයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. විශේෂයෙන්ම අවුරුදු කීපයක් තිස්සේ පවතින වැටුප් විෂමතා ගැටලුවත් පෞගිය 2021 සහ 22 අවුරුදු වල ඇතිවෙච්ච මහා පරිමාණ ආර්ථික කඩාවැටීම් එක්ක රජයේ ගත්ත මූල්‍ය ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල විදියට අධි උද්දමනකාරී තත්ත්වයක් අසීමිත මුදල් නිකුත් කිරීමත් එක්ක මේ ඇගේ වැටුප බරපතල විදියට අව ප්‍රමාණ වෙලා තියෙනවා. ඒ නිසා අද මාසික වැටුපෙන් දවස් 10ක් 15ක්වත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක විදාගින්දාරින් පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුල රජය තෝරාගත් ශ්‍රේෂ්ඨ කීපයක් අරගෙන වැටුප හා දීමනා වැඩි කිරීමට කටයුතු කළාදී. ඒ වගේම මේ වෙනකොට ජාතික වැටුප ප්‍රතිපත්තිය මුළුමනින්ම කඩලා බිඳලා දාලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ රජයේ විධායක නිලධාරී මුහුණ දීලා තියෙන මේ බරපතල වැටුප විෂමතාවයට නිවැරදි කරන්න වහාම වැටුප පරිවර්තනයක් කරන්න කියලා. ඒ වගේම ඒ සිදු කරන තෙක් කඩිනම් සහනයක් විදියට මේ අයට දීමනාවක් ලබා දෙන්න කියලා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය සේවයේ මානව සම්පත පරිපාලනය කරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සේවක කොමිස සභාව ඉතාම අනීතිකව අත්නොමතිකව වැඩ කරනවා. ඒවැ ප්‍රතිඵල විදියට මේ නිලධාරීන් දැඩි ලෙස අගතියටපත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිවම ජනාධිපතිවරයාට කියනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසුරුවා හරින්න. ඒ වගේම රාජ්‍ය සේවක කොමිස සභාව කියන ආයතනය අනීතික තීරණ ගන්න අත්නොමතික තීරණ ගන්න තැනක් නෙමෙයි. ඒක මේ රටේ මානව සම්පත පිළිබඳ හැඟීමක් තියෙන තීරණ ගන්න පුළුවන් ආයතනයක් බවට පත් කරන ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න කියලා. මේක අපි කියන්නේ පැහැදිලිවම අපි දන්නවා ජනාධිපතිතුමා කියනවා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල 2048 වෙනකොට මේ රට සංවර්ධි රටක් කරනවා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ විධායක කටයුතු මෙහෙවන මේ සංවර්ධන ව්‍යාපෘති කරන මේ රටේ කෘෂිකර්මයේ සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේම මේ රටේ ඉංජිනේරුමා කාර්යයන් කරන මේ රටේ සහායක සේවාවන් කරන ක්‍රම සම්පාදනය කරන ඊළඟට සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාලය කරන දෙන රාජ්‍ය ආදායම එකතු කරන මිනිඳු ඊළඟට මහජන සේවාවන් කරන මේ සියලු විධායක නිලධාරී මහපාරී ඒ අයගේ සේවා තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. සේවා අතෘප්තිකර තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ මේ රට සංවර්ධන වැඩපිළිවෙලකට ඉඟිරියන කොහොමද කියලා බරපතල ප්‍රශ්නේ තියෙනවා. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමාලා ඉහළ මට්ටමේ මොන තීරණ ගත්තත් ප්‍රතිපත්ති මේ තීරණ ගත්තත් වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන් ටික විධායක නිලධාරීන් ටික මහපාරේ. ඒ අයගේ ප්‍රශ්න කතා කරන්න තැනක් නැහැ. අපි ජනාධිපති ලේකම්වරයාක සාකච්ඡාවක් කිලුනා මාස ගානක් තිස්සේ සාකච්ඡාවක් නැහැ. මේ විදිහටම මේ ස්ථානවල උද්ඝෝෂණ කරලා තියෙන අවස්ථා ගණකදී නමුත් උත්තර නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ අද දවසේ මේ ගන්නා ක්‍රියාමාර්ග විශේෂයෙන් අද සහ හෙට මේ වැඩ වර්ජන ක්‍රියාදාමයත් එක්ක මේ රටේ මහජන සේවාවන් බහුතරයක් අඩාල වෙලා තියෙනවා, අකර්මණ වෙලා තියෙනවා. ඒ නිසා මහජනට යම් හානියක් අගතියක් සිද්ධ වෙනවා නම් ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම මේ රටේ පාලනය සහ පරිපාලනය කරන අය බාර ගන්න ඕනේ. ඒ නිසා අද දවසේ මේ ගන්නා ක්‍රියාමාර්ගත් එක්ක විසඳුම් නැත්තම් මේවට තවදුරටත් විසඳුම් වෙන කල්මරනවා නම් මම දන්නේ අපිට තවදුරටත් පාරට බැලලා වැඩ වර්ජන කළා ඉදිරි වෘත්ති සමිති ක්‍රියාමාර්ග මීටත් වඩා දැඩි කළ ගන්න වෙනවා. මම හිතන්නේ ඒ තත්ත්වයට යන්න නොදී මේ සේවාවන් වල නිලධාරීන්ගෙන් හරියාකාර රාජ්‍ය සේවයේ උපරිම ප්‍රයෝජන ගන්න මේ ප්‍රශ්න විසඳන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේ අපි කරන්නේ.